नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दमरुवनट समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदा तिसारण शरणयामि। साधु साधु साधु। अपगी गुरुदेव उत्तम परम पूजनीय पिंगवत लुकु स्वामीनासीट नमस्कार वेवा। साधु साधु साधु। गरुतर महासंग्रत्नी अवसराई श्रद्धावंत पिंगवत्नी अद दवसी मेवतुम सदाम देशनावट दायकत्ते दर्लति बेन्नी वेलिमड दिमुतुगम अंक 123 निवसी पदिंची पिंगवत जी के मंजुला सुभासिनी दीनी विसी इतिंगे दीनी अद दवसी तमंगी जीवितेट दुर्लभ गनी पुण्य धर्मयन राशियक रसकर गनी ए तमाई भाग्यतुन हासीगे श्री सद्धर्मय ලෝකේටම දන් දීලා පින්වත්නි අපිට මේ ලැබිච්ච මනුස්ස ජීවිතේට මොකක් හරි සසරේ කරන ලද පින් බලයකට අපිට බුදු කෙනෙක් සරණ යන්න ලැබුණේ. ඒ බුදුජන් වහන්සේගේ සරණ යන ලැබීම අපිට ඇත්තටම අපි උපතින් බෞද්ධ වෙච්ච නිසා ලැබිච්ච එකක්. නමුත් ඒ භාග්‍යතුන් වහන්සේව අපි අවබෝධයෙන් අඳුනාගෙන සරණ යාම තමයි ලෝකේ වටින්නේ. මොකද නැත්නම් අපි සාසෘණාංශී ගැන දන්නේ නැතුව අපි උපතින් බෞද්ධ වෙලා හිටියට ඒ සරණ අපේ කිලිටි වෙන්න පුළුවන්. සරණ අතහැරලා වෙන වෙන දේවල් පස්සේ යන්න පුළුවන්. මේ නිසා සාසෘණාංශී ගැන දැන ගැනීමෙන්ම තමයි අපිට භාග්‍යතුන් වහන්සේව අවංකම ආදරයෙන් සරණ යන්න පුළුවන්. ඒ සාසෘණාංශයේගේ ආනුභාවේ අද්භූත බව, ආශ්චර්ය බව ඇත්තටම අපිට වඩා මේ රහතන් වහන්සේලා තමයි දන්නේ. ඉතින් මේ රහතන් වහන්සේලා තත් වඩා ඇත්තටම බුදුවරු ගැන දන්නේ බුදුවරු. ඒ නිසා තිනවා හඳහන් වෙලා බුදු කෙනෙක් තව බුදු කෙනෙක් ගැන ගුණ කිව්වොත් කල්පයක් කිව්වත් ඒ බුදුගුණ ඉවර වෙන්නේ නැහැ කියනවා. එච්චර උන්නාසරක ගුණ කඳ. ඒක ඇත්තටම මනාව පැහැදිලි වෙන දේශනාවක් අපිට මුණ ගැහුණා. මේ සංයුතනිකාය 5 කියන පොත් 5කේ පොත් වහන්සේගේ. මේක අපේ ප්‍රඥාවෙන් අග්‍රේසර සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි බුදුගුණ ටිකක් වර්ණනා කරන්නේ. හරිම ආශ්චර්යයි. පින්වත්නි බලන්න මේ ශ්‍රද්ධාව කියන එක ධර්ම අවබෝධියත් එක්ක වැඩි වෙනවා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ කියලා කියන්නේ මේ බුද්ධ ශාසනේ තියෙන යුගයේ බුදුරජාණන් වහන්සේට පස්සේ දෙවියන් මරුම් බඹුන් සහිත ලෝකේ ප්‍රඥාවෙන් අග්‍රම උත්තමයා. ඒ උත්තමයාට බුදුරජාණන් වහන්සේගේ ගුණ තේරෙන්නේ නැහැ කියන්නේ බුදුමයි. ඉතින් මේක මේ දේශනාවේ සඳහන් වෙනවා. ඒ නිසා හොඳට හිත පහදවාගෙන අහන්න. මොකද බුදුගුණ ගැන අපි කතා කරන නිසා ඒ වෙලාවට හිත පහදුණත් විශාල පිනක් තමන්ගේ ජීවිතයට ජනිත වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණේ අහදී හිතේ උපදින ඒ හැකියාවයි පින කොච්චරද කියන්නේ දවසක් ওই ධර්මාශෝක අධිරාජයාගේ පුතෙක් හිටියා කුණාල කියලා.
මේ කුණාල කුමාරයාගේ ඇස් දෙක හරි ලස්සනයි. ඉතින් මේ මේ ධර්මාශෝක අධිරාජයාගේ පළවෙනි බිරිඳ අසන්දු මිත්‍ර නැතුණාම බිරිඳක් ගෙනාවා. එයත් හරි ලස්සනයි. ඉතින් දවසක් කැරැල්ලක් සංසිඳවන්න ධර්මාශෝක අධිරාජයාට ඈතට යන්න වුණා. ඊට පස්සේ කුණාල කුමාරයාව දැකපුයි අලුත ගෙනාවු බිසවට හිත ගියා. මෙයාට අයුතු යෝජනාවක් කරා. ඊට පස්සේ මෙයා කැමති වුණේ නැහැ මේ කුණාල කුමාරයා තාත්තගේ බිරිඳ නිසා. ඊට පස්සේ මේ කාන්තාවකව නම මේකට කැමති වුණ නැත්තම් නුඹට මම රජතුමාට කියලා දඬුවම් දෙනවා. කමක් නැහැ කිව්. ඊට පස්සේ මෙයා මේ රජතුමා අණ කරන විදිහට සේවකයෝ යවුවා. ඒ කුණාල කුමාරගේ ඇස් දෙක අඳ කරන්න කියලා. ඊට පස්සේ කුමාරයට කරන්න දෙයක් නැති වුණා. රජතුමා වෙන්න ඇති අනේවන්න ඇති කියලා ඒකට ඉඩ දුන්නා. ජීවිතේ නැති වෙනකොට හොඳ නැස්තික හරි අඳ කරන් ඉන්නේ. ඊට පස්සේ මෙයා ඒ තනතුරුනේ දැන් කරගන්න විදියක් නැහැ. මේගොල්ලෝ ওই මේ මිනිස්සු දෙනෙහිකින් තමයි ජීවිතය ගත කරගත්තේ. දව ධර්මාශෝක අධිරාජයා මේ වෙනකොට මේ සිදුවීම දන්නේ. රජමාලිගාවේදී මේ කුණාල කුමාරයා අර ඉස්සරහ යනවා කුණාල කුමාරයාගේ හඬ ඇහුණා ධර්මාශෝක අධිරාජයාට. එයා පුරුදු හඬක් නිසා බැලුවා. සේවකෙක් යවලා ගෙන්නුවා. එහව ඔබ කුණාල කුමාරයා නේද? ඕක වෙයි කිව්ව ඇස් දෙක මේ අඳ වෙලා. කිව්ව ඇයි ඔබතුමාගේ අනක් නිසානේ මේක ඇස් දෙක අඳ කරේ. නෑ නෑ එහෙම වෙන්නේ විදියක් නෑ මම කරේ නෑ කිව්වා. ඊට පස්සේ ධර්මාශෝක අධිරාජයාට විශාල මේ දුකක් ඇති වුණා හිතට. මම මේ නොකියපු දෙයක් මේ කොහෙන් හරි වෙලා තිනවා. මේ කුමාරට මම හරි ආදරේ. මේක මහා අපරාධයක්. රහතන් වහන්සේලා හම්බෙලා ඇහුවා මේක මම මෙයාගේ ඇස් දෙක හොඳ කරගන්න කොහොමද කියලා. රහතන් වහන්සේලා උත්තර දුන්නා මේ රජතුමනි අහවල් දවසේ ධර්මයක් දේශනා කරනවා කියලා මිනිස්සු කැඳවන්න කිව්වා. මිනිස්සු එකතු කරලා ඊට පස්සේ මිනිස්සු අතර හැමෝටම දෙන්නකෝ වාජනේ. වාජන දුන්නා. එදා හිටිය භික්ෂුවක් යා හොඳ ඒ භික්ෂුව රහතන් වහන්සේ තමයි. බුදුගුණ කියන්න පුළුවන් හොඳට. බුදුගුණ කිව්වා. බුදුගුණ කියද්දී මිනිස්සුන්ගේ මසමේ බුදුරණාහි ගුණහද්දී කඳුළු එන්න පටන් ගත්තා. ඒ මිනිස්සුන්ට කිව්වා ඔක්කොම වැටෙන කඳුළු අර වාජනවල එකතු කරගන්න කියලා. ඊට පස්සේ එකතු කරා. ඊට පස්සේ ඕක අර අශෝක අධිරාජ්‍ය එකතු කළ ඔක්කොම රහතන් වහන්සේ ඇහුවා දැන් මොකද කරන්නේ? මේ රජතුමනේ ඕකින් අර කුමාරයාගේ ඇස් දෙක හොදන්න කිව්වා. බුදුගුණ අහලා වැටිච්ච කඳුළු වලින් අර ඇස් දෙක හොදුවන් පස්සේ අර ඇස් කනවෙච්ච කුමාරයාගේ ඇස් පේන පටන් ගත්තා. බලන්න බුදුරජාණන් වහන්සේ පිරිනමන පල අර 200 ගාණක් බුදුගුණ ජීවමාන වෙච්ච හැටිනේ. ඒ කියන්නේ මේ පෘථිවියේ තියෙන වැලි වලටත් වඩා මේ කල්පයක් වහින වැස්සී වතුරු බිඳුව වලටත් වඩා බුදුගුණ වැඩි. ඒ තරම් අදටත් බුදුරජාණන් වහන්සේ ගුණ තියෙනවා. බුදුගුණ අහලා මේ 23 කුණුපියක් තියෙන ශරීරයෙන් වැටිච්ච කඳුළු බෙහෙත් උනේ බුදුරණාහිගේ තියෙන ගුණේ බලේනේ. ඒ නිසා අපේ හිතටත් බුදුරණාහි ගැන ගුණහාදී හිත පහදිනවා නම් පිනක් රැස් නොවිතියිද? අනිවාර්යෙන් ඒ වෙලාවේ විශාල පිනක් ජනිත වෙනවා. ඉතින් බුදුරණාහි ගැන අහන්න ලැබෙන්නේ අපිට කලාතුරකින්. මොකද හේතුව බුදුවරු කලාතුරකින් පහළ වෙන නිසා. පැරණි පොත්වල සඳහන් වෙන්නේ මේ මහා පද්‍ර කල්පයේ මේ අවුරුදු 120ක් වෙච්ච යුගයේ බුදු කෙනෙක් ලෝකේ පහළ වුණා කියන්නේ හරියට නිරේ මැද්දේ නිලුම් මලක් පිපුණා වගේ කියනවා. ඒ කියන්නේ අපි ගමු ලාවා තිනවනේ. ලාවා ගලද්දී ওই ගිනි කඳ පුපුරලා ඕකේ මැද්දේ නිලුම් මලක් පිපෙන්න පුළුවන්ද? කීයටවත් බෑනේ නේ. ඊටත් වඩා ප්‍රබලයිනේ නිරේ තියෙන ගින්දර. ඕකේ මැද්දෙන් කොහොමද බෑනේ පිපෙන්නේ? තින් නොහෙ වෙන්න නොවිච්ච නොවෙන්න ඕන දෙයක් මේ වෙලා තියෙන්නේ. බුදු කෙනෙක් පහළ වෙලා මේක අපිට තේරෙන්නේ නැහැ. මේක දුර්ලභකම අපිට තේරෙන්නේ නැහැ. මොකද අපිට ලොකු ඥානයක් නැති නිසා. ඉතින් ඒ නිසා එච්චර දුර්ලභ අවස්ථාවක් මේ ලැබුණේ. ඉතින් බුදුරජාණන්සේගේ ගුණ නමයවත් අපිට මේ හිතේ දරා ගන්න පුළුවන් නම් කොච්චර වටිනවද? කල්ප ගානකින් දරා ගන්න දෙයක් නේ.
ඒ නිසා අද මේ දේශනාව අහද්දී බුදුරණාහි ගැනම සිහි කරා. මේ දේශනාවේ නම නාලන්දා සූත්‍රය. නාලන්දාවේදී වදාළේ නාලන්දාව කියන එක බහලා ඇති මේ අපේ සාරිපුත්තයන් වහන්සේගේ ගම. ඉතින් අපේ සාරිපුත්තයන් වහන්සේ එදා වැඩ හිටියා පාවාරික අඹුවණේ නාලන්දාවේ. ඉතින් භාග්‍යතුන් වහන්සේත් එදා එහෙම වැඩ ඉඳලා තියෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ සාරිපුත්තයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා කියා හිටියා මෙහෙම. මම හිතන්නේ මේ පිරිනොන් පාන කීට්ටුව. ස්වාමීනි, මම භාග්‍යතුන් වහන්සේ පිළිබඳව මේ වගේ පැහැදීමක් මට තියෙනවා. දැන් කාටද මේ තියෙන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේට. ප්‍රඥාවෙන් අග්‍රේසර උත්තමයාට තියෙන බුදුරණාහන්සේ ගැන පැහැදීමක් මෙන්න මේ ආකාරයට. කොහොමද? අපේ භාග්‍යතුන් සම්මා සම්බුද්ධත්වයක් ඇද්ද? ඒ භාග්‍යතුන් වහන්සේ තුල ඇති සම්බුදු නුවණට වඩා වැඩි නුවණ ඇති අන්‍ය වූ කිසි ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, අතීතේ නොසිටියේ, අනාගතේ නොවන්නේය, මෙකලද නැත්තේ. කියන්නේ බුදුරණාහන්සේගේ ගුණවලට වඩා වැඩි කෙනෙක් මේ කාලෙත් නැහැ කියනවා, අතීතෙත් ඉඳලා නැහැ කියනවා, අනාගතෙත් නැහැ කියනවා. ඊට වඩා ගුණ තියෙන උත්තමයෝ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා, සාරිපුත්තෙන ඔබ විසින් උදාර වූ නිර්භීත වචනයක් කියන්නේ මේ නිර්භීත බය නැති මේක උදාර එකක්, ලාමක එකක් නෙමෙයි. ඒකාන්ත කොටගත් වචනයක් කියන්නේ ඔබ සිංහනාදයක් ඔය කරේ. මොකද්ද භාග්‍යතුන් වහන්සේ පිළිබඳව මේ වගේ පැහැදීමක් තියෙනවා? එනම් මේ සම්මා සම්බුද්ධත්වයක් ඇද්ද මේ අපේ භාග්‍යතුන් වහන්සේගේ? භාග්‍යතුන් වහන්සේට වඩා ඒ නුවණට වඩා වැඩි නුවණක් තියෙනයි මේ ලෝකේ නැහැ. අතීතයේ ඉඳලත් නැහැ, අනාගතේත් නැහැ කියලා ඔබ ප්‍රකාශ කරනවා. ඉතින් සාරිපුත්ත, ඔබ මේ වගේ ප්‍රකාශයක් කරන්නේ ඔබ අතීතයේ හිටපු බුදුරජාණන් වහන්සේලාගේ ගුණ ගැන හිතින් දැකලාද කියලා. අතීතයේ හිටපු බුදුවරු ගැන දැකලාද ඔය කියන්නේ? භාග්‍යතුන් වහන්සේ මේ වගේ සීලයකින් යුක්තයි, මේ වගේ සමාධියකින් යුක්තයි, මේ වගේ ප්‍රඥාවකින් යුක්තයි කියලා ඔබ ඒ අතීතයේ හිටපු බුදුරජාණන් වහන්සේලාගේ හිත දැක්කද කියලා ඇහුවා. ස්වාමිනි, මට එහෙමනම් හැකියාවක් නැහැ කිව්වා. බුදු කෙනෙක්ගේ හිත දිහා බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේට බෑ. බුද්ධ විසේ අචින්තයන් පිංගත්නේ. බුදුරජාණන් වහන්සේලා ගැන චින්තනය වෙන්නේ නැහැ කියනවා. හිතන්න බෑ. එහෙනම් සාරිපුත්ත, අනාගතයේ පහළ වෙන අරහත් සම්මා සම්බුදවරු පහළවන්නවනේ. ඒ සීල බුදවරු ගැන ඔබ හිතින් දැක්කද? ඒ බුදුරජාණන් වහන්සේලාගේ සීලය මේ වගේ එකක්, සමාධිය මේ වගේ එකක්, ප්‍රඥාව මේ වගේ එකක්, ඒ වගේම විමුක්තිය මේ වගේ එකක් කියලා, ඒ වගේ විහරණ වලින් වැඩ ඉන්නේ කියලා ඔබ දැක්කද? ස්වාමිනී, එහෙමත් දැක්කේ නම් නෑ කිව්වම. එහෙනම් සාරිපුත්ත, ඔබ මාගේ හිත දැක්කද? මාගේ හිත දැක්කද? මගේ සීලය මේ වගේ එකක්, ඒ වගේ මගේ සමාධිය මේ වගේ එකක්, මගේ ප්‍රඥාව මේ වගේ එකක්, මගේ විමුක්තිය මේ වගේ එකක් කියලා ඔබ දැක්කද කියලා ඇහුවා. ස්වාමීනි, මං එහෙම දැක්කෙත් නෑ කිව්වා. සාරිපුත්තය, ඔබට අතීත, අනාගත, වර්තමාන සම්මා සම්බුදුවරුන්ගේ සිද්ධානීමේ ඥානයක් නෑ. එහෙම ඇති කල්ලි ඔබ මොකක් නිසාද ඒ වගේ ප්‍රකාශයක් කරේ? මේ නිර්භය වචනයක් ප්‍රකාශ කරේ. ඒකාන්ත කොට ඔබ කිව්වේ මේ සිංහනාදය පැවැත්වී කොහොමද කියලා ඇහුවා. ඊට පස්සේ අපේ සාරිපුත්තයන් වහන්සේ කියනවා, ස්වාමීන් වහන්සේ, මට අතීත, අනාගත, වර්තමාන කියන බුදවරු ගැන ඥානයක් නෑ තමයි. හැබැයි මට මෙන්න මෙහෙම වැටහීමක් නම් හිතුණා. මට හිතුණා මෙන්න මෙහෙම එකක්. ස්වාමීනි, දැඩි රැකවල් දාන රජ ප්‍රාකාරයක් තියෙනවා. රජ කෙනෙක් හදපු ප්‍රාකාරයක්. මේක හොඳට ආරක්ෂාව තර කරලා තියෙන්නේ. මේකේ ඉන්නවා දොරටුවේ නුවණ තියෙන, ව්‍යක්ත ප්‍රඥා සම්පන්න දොරටු පාලකෙක්.
එයාට නොදෙනුවත් හොර හතුරන්ට ඇතුළු වෙන්න බෑ. ඒ නුවණ තියෙන කෙනින්නේ. ඉතින් මේ ප්‍රාකාරය බැලුවාම බලලෙකුටවත් චූටි හිලක්වත් නෑ මේක ඇතුළු වෙන්න. ඊට පස්සේ මේ ප්‍රාකාරය ආරක්ෂා එකයා හිතනවා මේකට නම් මේ ඇතුළට නම් චූටි සතෙකුටවත් එන්නේක නම් ලේසි නෑ ඉන්න නම් බෑ කියලා හිතනවා. මේ උපමාවක් කියන්නේ. ස්වාමී අන්නේ ඒ වගේ තමයි. මේ ධර්මය අනුව මම කල්පනා කරේ. ස්වාමීනි මා විසින් මෙන්නෙම හිතුණා. අනාග අතීතයේ වැඩ හිටිපු සම්මා සම්බුදුරු ඉන්නවා. ඒ භාග්‍යතුන් වහන්සේලාගේ සිතට උපක්ලේස ඌ ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණයන් ප්‍රහාණය කොට සතර සතිපට්ඨානයේ මැනවින් සිත පිටවාගෙන සත්බෝධජංග ධර්මයන් උයි ඒහු හැටියෙම දිනුනකොට අනුත්තර සම්මා සම්බුද්ධ අතර පත් වුණා කියලා හිතනවා කිව්වා. කියන ධර්මයේම දිනු කරලා සම්බුදු බවට පත් වෙලා තියෙන කියලා. අනාගතයේ බුදුවරු ගැනත් එහෙම හිතනවා කිව්වා. අපේ සම්මා සම්බුද්ධ ජනවාසී ගැනත් එහෙමමයි හිතනවා කිව්වා. ඔන්න ඔහොම තමයි කිව්වා. මම කල්පනා කරලා මේක මේ කිව්වේ. එතකොට සාරිපුත්තයන් වහන්සේට භාග්‍යතුන් වහන්සේගේ ගුණකඳ තේරෙන්නේ නැහැ. දැන් අපි වගේ ප්‍රඥාව නෙමෙයි. සාරිපුත්තයන් වහන්සේලා තියෙන අධික ප්‍රඥාව. ඒ උත්තරමයට තේරුන්නේ නැහැ කියන්නේ. උන්වහන්සේගේ ප්‍රඥාව ගැන තිනවා. ගංගාය වාලුකා කීයෝ උදකං කීයේ මහං නවී මෛහා මත්තිකා කීයේ න කීයේ මම බුද්ධියා. මෙහෙම තිනවා. ගංගවල් ගඟේ ගඟවල් වල වැලි අවසන් වුණත් සයුරේ දිය අවසන් වුණත් පොළොවේ මැටි අවසන් වුණත් මාගේ බුද්ධිය නම් ෂේ වෙන්නේ නැහැ කියනවා. සාරිපුත්තන වහන්සේගේ බුද්ධිය උන්වහන්සේ ප්‍රකාශ කරන එක අවස්ථාවක උන්වහන්සේගේ බුද්ධිය ෂේ වෙන්නේ නැහැ කියනවා. කියන ස්වාමීනි මට කල්පය පුරාවට වහින වැහි බිඳුවල ප්‍රමාණයේ මොහොතට වැටුනේ කොතරද කියලා මට ගණන් කළා ප්‍රමාණ කළා මේ දකින්න පුළුවන් කියනවා. එච්චර ප්‍රඥාවක් තියෙනවා කියනවා මට. ඉතින් මගේ ප්‍රඥාවට සම කරන්න පුළුවන් කෙනෙක් භාග්‍යතුන් දේශනා කරන ඒ වෙලාවේ සාරිපුත් ඔබේ ප්‍රඥාවට සම කරන්න පුළුවන් කෙනෙක් නැහැ. බණ එච්චර ප්‍රඥාවක් තිබිච්ච එච්චර ඥාණයක් තිබ්බේ අපේ සාරිපුත්තයන් වහන්සේටවත් භාග්‍යතුන් වහන්සේගේ ಗುಣ මේ වගේ කියලා කියන්න තේරෙන්නේ නැහැ. එතකොට අපි වගේ අය කොහොමනම් බුදු ගුණ වටහා ගන්නද? ඒ නිසා අපිට තියෙන්නේ බුදුජන් වහන්සේගේ ಗುಣ අදාහ ගන්නයි. මේ වගේ ಗುಣ තිබුණා කියලා. ಗುಣ හොය හොයා අපිට දකින්න බෑ. එච්චර ප්‍රඥාවක් නැහැ. ඉතින් මේ නිසා පින්වත් අපිට ඒ ශ්‍රාවකයෝ මේ පෙන්වලා දෙන ආකාරයට අපි කල්පනා කරොත් අපිට බුදුරණාහි ගැන හොඳට හිත පහදවා ගන්න පුළුවන්. අපිට අන්නේ පැහැදීම බොහෝ කල හිතසූපිනස පවතිනවා. බලන්න බුදුරණාහිලාගේ හිත කොයි වගේද කියලා මේ සඳහන් වෙනවා. හරි අපූරු එකක්. ඒක තියෙන්නේ මිලින්ද ප්‍රශ්නේ. ඒ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ මනුස්සයාගේ හිතල ස්වභාවයයි සාසරුන් වහන්සේගේ හිතල ස්වභාවයයි. අහනවා සාරි මේ නාගසේන ස්වාමීන් වහන්සේගෙන් ස්වාමීනි මේ භාග්‍යතුන් වහන්සේ සර්වඥද කියලා. ඒ කියන්නේ සියල්ල දක්නා නුවණින් යුක්තද? එසේ මහරජතුමනි භාග්‍යතුන් වහන්සේ සර්වඥයි. ඊට පස්සේ අහනවා භාග්‍යතුන් වහන්සේට හැම කල්ලි නිරතුරුව පිහිටි ඥානයක් තියෙනවද? රජතුමනි එහෙම නැහැ. භාග්‍යතුන් වහන්සේ සර්වඥතා ඥානය සිහි කිරීම සහ බැඳුනේය. ඒ කියන්නේ සර්වඥතා ඥානය තියෙන්නේ සිහි කරහමයි. මට මේ වෙලාවේ මේක දකින්න ඕන, මේක බලන්න ඕන කියලා හිතපු ගම. ඒ කියන්නේ උන්වහන්සේට නිකන් නොදැනුවත්ව තියෙන එකක් නෙමෙයි. ඊට පස්සේ අහනවා ස්වාමීනි මේක කොහොමද දැනගන්නේ? ඊට පස්සේ කියනවා මේ ස්වාමීනි මේ එහෙන සර්වඥාණයක් කියලා කියන්න බෑනේ මේකට. ඇසිහි කිරීමෙන් තිනවනවා. කියනවා නෑ රජතුමනි
භාගිතුන් වහන්සේ සර්වඥමයි. ඒක දැනගන්නේ මෙහෙමයි කියනවා. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ඥාණය ගැන විස්තර කරනවා මේ රහතන් වහන්සේ පුදුම විදියයි. තීන මහරජාණනි 150 යාලයකින් තුල සත්තමුණක දෙලාසක වී ඇත්තේය. නමුණු ගැන ඔබ අහලා ඇති. අපි ගමු දැන් අමුණු හතක ඔන්න වී අතුරලා තිනවා. අමුණු හතක වී අතුරලා තිනවා. ඒක ඇසුරකදී සිත පෙරලෙන වේගයේදී සිත ගණන් කරන්න ගියොත් එහි වී හැට ගණනයට වඩා අඩුයි. ඒ කියන්නේ මේ ඇසුරක් ගහද්දී අපේ හිත පෙරලෙන වේගය කොතෙද්ද කියන්නේ? ඒ හිත පෙරලෙන වේගයට වී ඇටේ ගානේ අයින් කරොත් සත්තමුණක තියෙන වී මදි වෙනවා කියනවා. එච්චර වේගෙන් මේ හිත පෙරලෙනවා. එහෙනම් බලන්න මේ ලෝකේ වේගවත්ම දේ මොකද්ද? මේ හිත එච්චර වේගවත්. එතකොට මේ අපේ රහතන් වහන්සේ නාගසීන රහතන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කරනවා. මේ සප්තවිධ සිත පවතිනවා කියන සත්‍යය තුළ හිත හතක් තියෙනවා කියන සත්‍යය තුළ. ඒ කියන්නේ විවිධ සත් ආය තුළ තියෙන හිත අපේ වෙන්න පුළුවන්. කියන මහරජාණන් එක මෙහෙම එකක්. රාග සහිතව, දේහ සහිතව, මෝහ සහිතව, කෙලෙස් සහිතව, අභාවිත කාය ඇති, අභාවිත සිල් ඇති, අභාවිත සිත් ඇති, අභාවිත ප්‍රඥා ඇති පුතඥයෝ ඉන්නවා. ඔවුන්ගේ මේ සිත ගරුකව උපදී. කියන්නේ හිමීට උපදින්නේ. ඒ කියන්නේ ඕලාරිකව. සෙමින් පවති. හිත හිමීට පවතින. ඒකට හේතුව මොකද්ද? හිත නොවැඩු නිසා. එහෙනම් අපේ හිත කොහොමද තියෙන්නේ? සිමීට. ඊට පස්සේ අහනවා කියනවා මහරජාණන් මේ වගේ දෙයක්. පැතුරුණු මුල් ඇති, පැතුරුණු කඳ ඇති, එකිනෙකට ගොනු වී ඇති, ඇතුළට පටලවිය ගිය මේ ගැට ඇති, සාකාය ඇති, උණපඳුරක් තියෙනවා. උණපඳුරක් තියෙන මේක හොඳට එකට බදාගෙන ඉන්නේ. හැම එකම අස්සින් ගිහිල්ලා, ඒ අතු අස්සින් ගිහිල්ලා දැන් ගන්න බෑ. ඒ ඊට පස්සේ කියනවා මේ උණ ගහෙන් අදින එකක් කපල වදිනකොට ඒක ගන්න පුළුවන්ද කියලා රජතුමනි. ස්වාමීනි ගන්න හරිම දුෂ්කරයි, බොහෝම අමාරුවෙන් තමයි ගන්න පුළා වෙන්නේ. රජතුමනි ඒකට හේතුව මොකද? ස්වාමීනි අර පැටලිලා තීන නිසා. ආන් ඒ වගේ තමයි මහරජාණනි, රාග සහිතව, දේශ සහිතව, මෝහ සහිතව, කෙලෙස් සහිතව, අභාවිත කාය ඇති, අභාවිත සිල් ඇති, අභාවිත සිත් ඇති, අභාවිත ප්‍රඥා ඇති පුදජනියෝ ලෝකේ ඉන්නවා. ඒ අයගේ සිත මෙහෙම පැටලිලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ හිත කොහොමද තියෙන්නේ? හැම එකම පැටලිලා. හැම එකම පැටලිලා තියෙන්නේ. ඉතින් මේක තමයි කියන පළවෙනි සිත. ඉතින් මේ සිත් තමයි ලෝකේ ඔක්කොටම වගේ තියෙන්නේ. දැන්. ඒක හැම එකම පැටලිලා තියෙන්නේ. එහෙම නැද්ද? පැටලලා තියෙන්නේ. දැන් බණක් අපි අහන්න ගියත් කොච්චර අමාරුද? කොච්චර දේවල් අපේ හිතට එනවද? කීකේ පැටලිලා. එතකොට ඊට පස්සේ මේ පළවෙනි සිත මොන පවතින ලෝකේ දෙවෙනි සිත කියලා තව එකක් තියෙනවා. මහරජාණනි ශ්‍රාවකයෝ ඉන්නවා සෝතාපන්න වෙච්ච. බුදුරණාහි ශ්‍රාවකයන් සෝතාපන්නයි. ඒගොල්ලෝ සම්මා දිට්ඨියට පැමිණිලා සතර අපායෙන් නිදහස් වෙලා. ඔවුන්ගේ මේ හිත තුල සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙලා. සක්කාය දිට්ඨිය නෑ. ඒ වගේම විචිකිච්ඡාවත් නැහැ. සීලබ්බත පරාමාසත් නැහැ. මේ අයගේ මේ තුන් තැනේ පහසුවෙන්ම පවතිනවා. පහසුවෙන් පවතිනවා. ඒක ඒ ඉහළ භූමිවලදී. ඒ කියන්නේ ඊට වඩා ඉහළ ධර්ම ඉහළ මගපළවලදී ඒ තැන්වලදී ඒක හිර වෙනවා කියනවා. ගරුකව උපදිනවා කියනවා. සෙමින් පවතිනවා කියනවා. ඒත් මහරජාණනි ඒක මේ වගේ එකක්. යම්සේ උණපඳුරේ පුරුක් ගැට තුනක් ඔන්න උණපඳුරක් තියෙනවා. ඒක එක ගහක් තෝරගෙන ඒකේ අතු තුනක් කපනවා. තුනක් කැපුවම පස්සේ මේ උණපඳුර අදිද්දි අන්නර තුන එනකන් හොඳට අදින්න පුළුවන්. හැබැයි ඊටු ටික ඒක අමාරුයි. ඒයි පැටලලා තියෙන නිසා. මහරජනේ අන්න ඒ වගේ තමයි සෝතාපන්න කෙනාගේ සිතත් ඒ වගේ
ඒ කෙනාගේ හිත සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ තුන් තැනේදී පහසුවෙන් උපදිනවා. හිත පහසුවෙන් පවතිනවා. පහසුවෙන් පවතිනවා, පහසුවෙන් උපදිනවා. ඉහළ භූමිවලදී, ඒ කියන්නේ රාග දේශවලදී, ඒ සම්බන්ධව එයාගේ සිත ගරුකව සෙමින් පවතිනවා කියන. සෙමින් පවතින්නේ. මේක තමයි කියන දෙවෙනි සිත. ඔන්න දැන් සිත් දෙකක් ගැන අපි කතා කරානේ. ඊට පස්සේ මේ සම්මා දිට්ඨිය උපදවාගත්ත කෙනාගේ ස්වභාවය. දෙවෙනි සිත මොකද්ද? මහරජාණනි, ශ්‍රාවකය සකදාගයම වෙනවා. ඔහු රාග දේශ තුනී කරනවා. ඔවුන්ගේ සිත, ඒ සිතේ රාග දේශ තුනී වෙලා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන ප්‍රහාණය වෙලා තින්නේ. ඉතින් මේ අයගේ සිත ආංගේ කරුණවලදී පහසුවෙන්ම පවතිනවා, පහසෙන් උපදිනවා. අනිත් මගපල ගැන හිතද්දී කතා කරද්දී ඒවා ගරුකව උපදින්නේ, ඒවා හිමීට උපදින්නේ කියනවා. ඒ තැන්වලදී හිර වෙනවා. ඒවා නොදන්නා නිසා. ඒක හරියට උණ පඳුරක් තියනවා. ඒ උණ පඳුරේ යටින් පුරුක් පහක් කපනවා. කැපුවම පස්සේ ඒ උණ පඳුරේ පුරුක් නැති නිසා අදින ලේසිද නැද්ද? ලේසි. අනිත් තැන්වල පැටලෙනවා. ආන් ඒ වගේ කියනවා සකදාගාමි කෙනාගේ හිත. මේ තුන්වෙනි හිත. ඊට පස්සේ කියනවා මහරජාණනි, අනාගාමි ශ්‍රාවකයෝ ඉන්නෝ. ඒ පංචෝරම් භාගයේ සංයෝජන නැති කරලා, ඒ වගේම හිත දුර්වල කරන පංච නීවරණත් නැති කරලා. ඉතින් මේ අයගේ සිත මේ කරුණවලදී පහසුවෙන් උපදිනවා කියනවා. නමුත් ඉහළ මගපලවලදී, ඒ ගැන අහද්දී, ඒ ගැන හිතද්දී, කතා කරද්දී ගරුකව හිමීට උපදින්න කියනවා. හරියට අර උණ පඳුරේ තිබිච්ච ගහෙන් ගැට පහක් 10ක් කැපුවා වගේ කියනවා. ඒ 10 තුලදී පහසුවෙන් අදින්න පුළුවන්. දැන් මේ බලන්න, මේ රහතන් වහන්සේ මේ ප්‍රකාශ කරගෙන යන්නේ බුදු කෙනෙක්ගේ හිත ගැන විස්තර කරන්න. දැන් මේ මුලින්ම පුතඥයාගේ හිත විස්තර කරා. ඊට පස්සේ ධර්මයේ පොඩ්ඩක් දිනු කරපු කෙනෙක්ගේ හිත විස්තර කරා. ඊට පස්සේ ඊට වඩා දිනු කරපු කෙනෙක්ගේ හිත විස්තර කරා. ඊට පස්සේ අනාගාමී කෙනෙක්ගේ හිත විස්තර කරා. දැන් රහතන් වහන්සේ ඊට පස්සේ කියනවා, පස්සේ නිහිත මොකද්ද? මහරජාණන් කීනාසර වෙන වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේට කෙලෙස් නැහැ. ඉතින් උන්වහන්සේ ගේ හිත චිත්ත ස්වභාවයේ ශ්‍රාවක භූමියේදී පහසෙන් උපදිනවා. පසේ බුදුරජාණන් වහන්සේලාගේ ස්වභාවය ගැන උන්වහන්සේට තේරෙන්නේ නැහැ කියනවා. පසේ බුදු උත්තමයන්ගේ හිත් ගැන උන්වහන්සේට කියන්න බැහැ. හැබැයි ශ්‍රාවකයෝ ගැන ඕන විදිහට විස්තර කරන්න පුළුවන්. කියන්නේ රහතන් වහන්සේට නිවන් දකින්නකම් හොඳට මග විස්තර කරන්න පුළුවන්. කියනවා මහරජාණන්, එක හරියට උණ ගහක් තියෙනවා. ඒ උණ ගහේ සියලු පුරුක් කපලා තින්නේ. උණ ගහ ඇද්දහම මොකද වෙන්නේ? ඕන විදිහට ගන්න පුළුවන්, පහසුවෙන් ගන්න පුළුවන්. මොකද හේතුව? ඒකේ පුරුක් නැති නිසා. ආන් ඒ වගේ කියනවා රහතන් වහන්සේට ඒ රහත් භූමිය ගැන හොඳට විස්තර කරන්න පුළුවන් කියනවා. හැබැයි පසේ බුදුරජාණන් වහන්සේලා ගැන අහද්දී, ඒ ගැන කතා කරද්දී, ඒ ගැන සිමීට හිත උපදින්න කල්පනා කරන්න ඕන. ඊට පස්සේ ගරුකව උපදින්නේ මේක පස්සෙනේ හිතයි. දැන් බලන්න, එන්න එන්න හිත ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන ප්‍රඥාවත් එක්ක, දියුණුවත් එක්ක, වඩපු සීලයේත් එක්ක, සමාධියත් එක්ක, ප්‍රඥාවත් එක්ක. ඊට පස්සේ කියන සයවිනි හිත මොකද්ද? මහජානනි, පසේ බුදුරජාණන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලා ස්වයංභූ ඥාණයෙන් ධර්මය අවබෝධ කරලා තින්, තමන්ගේ ඥාණි. ඊට පස්සේ උන්වහන්සේලාට ආචාරවරු නැහැ. උන්වහන්සේලා හරියට කඟ වෙනාගේ අඟ වගේ තනියම හැසිරෙන්නේ. උන්වහන්සේලාගේ සිත් පහසුවෙන්ම, උන්වහන්සේලාගේ සිත් පහසෙන් උපදිනවා, පහසෙන් පවතිනවා. හැබැයි සර්වඥතා භූමිය ගැන උන්වහන්සේලාට තේරෙන්නේ නැහැ.
ඒකද ගරුකව උපදින්නේ සෙමින් පවතින්නේ. කියන බුදුවරුන්ගේ සිත් ගැන තේරෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නමට තේරෙන්නේ නැහැ. බුදුවරුන්ගේ හිත් ගැන මොකද හේතුව? මහරජාණනි සංකී විශේෂයෙන් පාරිශුද්ධත්වයට පත් වුණ සර්වඥ බුද්ධ විසියේ මහත් භාවය නිසා. කියන්නේ බුදු කෙනෙක්ගේ ඥාණය මහත්. ඒක මිම්මකට ගන්න බෑ, හිතන්න බෑ. යම් පුරුෂේ කුඩා නදියක් ඇද්ද, ඒ නදියට රාත්‍රී කාලයේ දහවල් කාලයේ ඔන්න මෙයා යනවා. ගියන් පස්සේ මේක දැනගෙන මේ ගඟ ගැන හොඳට දැනගෙන මෙයාට ඕන වෙලාවක මේ ගඟට බහින්න පුළුවන්. හිතන වෙලාවට බහින්න පුළුවන්. මොකද එයා බය නැහැ ඒ ගඟ ගැන දන්න නිසා. නමුත් තමන්ගේ පිටස්තර වූ තමන්ගෙන් පිටස්තර වූ ගම්බීර වූ පැතිර ගියා වූ මුහුද, කියන්නේ තමන්ට හුරු නැති නුහුරු මහා සමුද්‍රය ළඟට ගිහිල්ලා කෙනෙක් ඒ සමුද්‍රයට බහින්න හරි බයයි. ඒ සමුද්‍රය ගැන දන්නේ නැති නිසා. ඒ නිසා පසේ බුදුරජාණන් වහන්සේලා ආන් ඒ වගේ කියනවා. උන්වහන්සේලා අර ගඟට බැස්ස උත්තමයා වගේ. හැබැයි මහා සයුර ගැන දන්නේ නැහැ. ආන් ඒ වගේ කියනවා. මහරජාණන් මේක තමයි සයවෙනි සිත. මහරජාණන් සත්වෙනි සිතක් තියෙනවා. මෙන්න බුදුරුන්ගේ සර්වත්තා ඥානය ගැන විස්තර කරන්නේ. සම්මා සම්බුදුන් වහන්සේලා වෙද්ද දසබලධාරී වූ සිව් විසර ඥානයන්ගෙන් විසරදු ආටලොස් බුද්ධ ධර්මයන්ගෙන් සමන්විත වූ අනන්ත ජින වූ අනන්තයටම ගිය උත්තමයා. අනාවරණ ඥානයෙන් යුත් වූ කිසිම දෙයකින් වැහිලා නැහැ. උන්වහන්සේලාගේ සිත සීලු තැන්නේ පහසෙන් උපදිනවා, පහසෙන් පවතිනවා. ඒ කියන්නේ බුදුරුන්ගේ සිත් කිසිම තැනක දන්නේ නැහැ කියන එකක් නැහැ. ඕන දෙයක් ඇහුවොත් ඕන දෙයක් ගැන උන්වහන්සේට ප්‍රකාශ කරන්න පුළුවන්. හැම එකම දන්නවා. වාන් එතකොට හැම දෙයක්ම දන්න උත්තමයා ඉන්නේ ලෝකේ එක්කෙනයි. ඒ බුදුවරු. දෙවියන් මරුන් බඹුන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ ඒ වගේ හිතක් තියෙන එක උත්තමයාටයි. ඒ තමයි බුදුරජාණන් වහන්සේ. ඒක හරියට මේ වගේ එකක් කියනවා. හොඳට තියුණු ලෙස සියුම් ලෙස මුවහත් කරපු ඊතලයක් තියෙනවා. මේ නරාචය කියලා එකට කියන්නේ අයෝමී ඊතලයක්. මේක හොඳට බලවත් පුරුෂයෙක් විදිනවා දුහුල් තුනි රෙද්දකට. මේ ඊතලේ නවතිනවද? නවතින්නේ නැහැ. ආන් ඒ වගේ කියනවා බුදුවරුන්ගේ ඥානෙ. ඕන දෙයක් විනිවිද යන්න පුළුවන්. ඕන දෙයක් දකින්න පුළුවන්. දැන් බලන්න එතකොට ඒ හිතවල අපේ හිත තියෙන මුළුමයක අපිට කොච්චර දේවල් වැටහින්නේ නැද්ද, තේරෙන්නේ නැද්ද? ඒ අකුසල් වලින් වැහිලා තියෙන නිසා. නමුත් අපි බුදුරජාණන් වහන්සේලාගේ ගැන අපි කතා කරන්න යනෝනේ. බුදුරජාණන් වහන්සේලාගේ විඥානය මෙහෙම තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ වගේ කියලා අපිට කිසිම සුදුසුකමක් නැහැ බුදු කෙනෙක් ගැන කතා කරා. ඒ ළඟටවත් අපිට ගිහිලා නැති නිසා. ඊතර ඥාන කඳක් තියෙන, ඥාන බලයක් තියෙන බුදුරජාණන් වහන්සේ ගැන කතා කරන්න අපි කවුද? ඊට පස්සේ කියන මහරජාණන් සර්වත්තා ඥානේ ඔන්න ඔය වගේ එකක් කියනවා. ඔක තමයි කියන සත්වෙනි සිත. මහරජාණන් බුදුජාණන් වහන්සේලාගේ සිතක් ඇද්ද? ඒ සඩ් අසාධර ඥානයන් පිළිබඳව ඇතිවන සිත් ගණාතික්‍රමණ වූ අසංකත වූ ඥානය, අසංකේය වූ ඥානය යුත් පිරිසිදු බවිනුත් සැහැල්ලු බවිනුත් යුත්තයි. එනිසා මහරජාණනි භාග්‍යතුන් වහන්සේගේ සිත සැහැල්ලු වෙයිද, පිරිසිදු වෙයිද? එනිසා මහරජාණනි භාග්‍යතුන් වහන්සේ මේ නිසාමයි කියන යමා මහ පෙළහර පහන්නේ. කියන යමා මහ පෙළහර පාන්න බුදු කෙනෙක්ට ඇර බෑ, වෙන කෙනෙක්ට ඇයි? හිතේවේ පිරිසිදු බව ඒ වගේ, ඥානය ඒ වගේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේලාගේ ගුණ අපිට හිතාගන්න බැරි තරම් පිංගත්නි. උන්වහන්සේලාගේ හිත වලට වැහිච්ච දෙයක් නැහැ.
මේ ලෝකයේ යම් අවබෝධ කළ යුතු දෙයක් තියෙනවාද? ඒ ඔක්කොම භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයේ යම්සේද අවබෝධ කරන්න ඕන දේවල් එච්චරයි තියෙන්නේ. බුද්ධ ශේස්ත්‍රයේ ඥාන ශේස්ත්‍රයේ අජින්තියයි. ඒ නිසා අපිට තියෙන්නේ බුදුරජාණන් වහන්සේලාගේ ගැන හිත පහදවා ගන්න. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ විස්තරකා එක් තැනක සෝතාපන්න 100කට දෙනවට වඩා දානීය මහත්ඵලයි කිව්වා. සකදාගාමිකයට දෙන එක. සකදාගාමිකෙනිට දෙන දානෙට වඩා මහත්ඵලයි කිව්වා. අනාගාමික උත්තමයට දෙන එක. අනාගාමි උත්තමයෝ 100කට දෙනවට වඩා මහත්ඵලයි කිව්වා රහතන් වහන්සේලාට දෙන දානෙ. රහතන් වහන්සේලා 100කට දෙන දානෙටත් වඩා මහත්ඵලයි කිව්වා පසේබුදුරජාණන් වහන්සේනමට දෙන දානෙ. පසේබුදුරජාණන් වහන්සේලා 100නමට දෙනවටත් වඩා මහත්ඵලයි කිව්වා එක බුදු කෙනෙක්ට දෙන දානෙ. ඒකට බලන්න අපේ හිත ඒ බුදුරජාණන් වහන්සේ විසින් පැහැදුනොත් ඒක සුළුපට විපාකද? මහත් විපාකනේ. ඉතින් ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේලා සියලු දේට සුදුසු, සියලු පූජාවන්ට සුදුසු. උන්වහන්සේලාට දීලා යම් දෙයක් දීලා මහත්ඵල මහානිසස්ස වෙන්නේ ඒ නිසයි. ඒකයි භාග්‍යතුන් වහන්සේලා සමෝ සමෝහි විසමෝහි දූරේ. තථාගතෝ හෝති අනන්ත පඤ්ඤෝ අනුපලිත්තෝ විදවා හුරංවා. තථාගතෝ අරහති පුරලාසං. බුදුරහට සමෝ කිසි කෙනෙක් ලෝකේ නැහැ. ඒ භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. නුවණින් අනන්තයි. ලොවේ තථාගතයන් වහන්සේලා මෙලවත් පරලවත් නොබෙදෙන සිත්තින උත්තමයෝ. ඉතින් තථාගතයන් වහන්සේට දම්පැම් පූජා කරන්න සුදුසුයි. මේ ලෝකෙ සුදුසුම උත්තමයා තමයි දම්පැම් පූජා කරන්න අපේ සාසරුණ වහන්සේ. ඒ නිසා හිත පහදවා ගන්න පින්වත්නි. එක්තරා අවස්ථාවක තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ සෑයක් දැකලා එක්තරා මිනිසෙක් මානෙල් මල් හතරකුයි මල් මාලාවකුයි පූජා කරනවා. කියනවා ඒ බුදුරණන් වහන්සේට පූජා කරපු බුදු බුදුරණන් වහන්සේලා මෙතන කල්ප 30කට පහළ වෙච්ච බුදු කෙනෙක්ට පූජා කරන්නේ. කියනවා ඒ පූජාවේ විපාක බලන්න කියනවා. බුද්ධ පූජාවේ හිත පහදවාගෙන මම පූජා කරේ. ඒකේ විපාකයට බලයට මම කල්ප 30ක් දුගතියක් දැක්කේ නැහැ කියලා. ධර්මයත් අවබෝධ කරා කියලා. තව තැනක රහතන් වහන්සේනම ප්‍රකාශ කරනවා විපස්සී බුදුරණන් වහන්සේගේ කාලේ විපස්සී භාග්‍යතුන් වහන්සේට මේ නැති මිනිසෙක් අත් කොටයි. එයා අංග විකලයි. බුදුරණන් වහන්සේ දැකලා මානෙල්මල් මිටක් කොමාරි අර කොට අද්දකින් අරන් ගිහලා පූජා කරනවා. ඕකම හිත හිතා ඉන්නවා. මිනිසුන්ගෙන් අපහස ලැබූ කොමුවේ හිටපු මනුස්සයා ඒ පින්බලයට කල්ප විපස්සී බුදුරණාහිගේ කාලේ ඉඳලා දිවි ලෝකේ ඉන්න අපේ බුදුරණාහි වෙනකම් ඒ පින්බලට ධර්මයත් අවබෝධ කරගන්න. එච්චර මහත් භාග්‍යතුන් වහන්සේ නමක් උදෙසා පූජා කරනදී ඇයි හේතුව මේ ලෝකයේ තියෙන ඥාන අතරින් අග්‍රම ඥානෙ උන්වහන්සේට තියෙනවා. සීල අතරින් අග්‍රම සීලෙ උන්වහන්සේට සමාධි අතරින් උන්වහන්සේට තමයි අග්‍රම සමාධි තියෙන්නේ. දැන් බලන්න මේ විස්තරය කරන් එද්දි ඒ භාග්‍යතුන් වහන්සේ හිතගෙන ඒ සාතන් වහන්සේ ප්‍රකාශ කරපු හැටි අපේ හිත හැම එකෙකම වැහිලා තියෙන්නේ, කිලුටු වෙලා තියෙන්නේ. කිලුටු සමාජේ අපිට මේ නිකෙලස් අතින් අග්‍රම උත්තමයා සරණ ලැබුණා කියන්නේ සුළුපටු ලැබීමක්ද? ඒ ධර්මීය සරණ ලැබුණා කියන්නේ සුළුපටු ලැබීමක්ද? ඒ සංඝරත්නයේ සරණ ලැබුණා කියන සුළුපටු ලැබීමක්. ඒ නිසා හිත පහදවා ගන්න සාතුරුණ වහන්සේ කෙරෙහි හැම තිස්සෙම බුදුරජාණන් වහන්සේ ගැන සිහි කර කර උන්වහන්සේව පුදන්න. ඒක හිස් දෙයක් වෙන්නේ නැහැ. පූජා කරන්නේ චූටි දෙයක් වුණත් ඒකේ විපාකයේ මහත්ඵලයි මහානිසංසයි. ඉතින් ඒ සඳහා සීල දෙනාට අවංකවම සාසන වාසී සරණ යන්න, ආදරයෙන් ඒ සාසන වාසී සරණ යන්න, ඒ තිසරණේ පිහිටා සිටින්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. මේ පින්වත්තුන් අද මේ උතුම් ධර්ම දානමේ පින්කම සිද්ධ කළේ මේ දානෙට ධර්ම දානමේ පින්කමට මූලිකත්වයේ ගත්තේ පින්වත් ජී.කේ. මංජුලා සුභාසිනී දිනේ විසින්. ඉතින් එතුමිය අතුල මේ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස පින් අනුමෝදන් කරමු අපි. ප්‍රථමයෙන් සියලු දෙවි දේවතාවෝ මේ පින් අනුමෝදන් වේවා. සක් දෙවිඳුන් සතර වරන් දෙවියන් සේම්පති දෙවරු විෂ්ඨකාමී දෙවියන් ඇතුළු භූමස්ත දෙවියන්ගේ පටන් අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා සිටින දෙවියෝ අනුමෝදන් වේවා. ඒ දෙවියන්ගේ දිව්‍ය ආයුෂ වර්ණ සැප බල වැඩිත්වා
ශ්‍රද්ධා සීලාදී සීක බලයන්ගින් දිවිය වැඩෙත්වා. දෙවියන්ට ධර්මාබෝධ කරගන්නත් මේ පින උපකාර වේවා. සාදු සාදු සාදු. රැස්කර උදාර පුණ්‍ය ධර්මයේ ගුරුදේවතුම පරම පූජනීය අපගේ ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. ඒ වගේම මහමිුණා වාසී, රට ලෝක වාසී, සීල් ගුණ දම් වඩන සීලු සංගරුණට මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලාට නිදුකින් සුවසේ උතුම් ධර්මය අවබෝධ කරන වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරන ලද උදාර පුණ්‍ය ධර්මයේ මිය පල්ලව ගිය ජී.කේ. ජෝන් සිඤ්ඤෝපියාට, ඒ වගේම සුදත් පීරිස් ස්වාමි පුරුෂයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කළ ජී.කේ. මංජුලා දීනි නමින් සහ මේ සහ සම්බන්ධ වුණ සියලු දෙනා නමින් මේ ජීවිතයේ අනන්ත සසර පුරාවටම මේ පරිලව ගිහිල්ලා පින් බලාපොරොත්තුෙන් සිටින සියලු මළගිය ඇතූ මේ පින් අනුමෝදන් වේවා. ඒ අයගේ පරිලව ජීවිත සැපවත් වේවා, සූපත් වේවා, සංසාර දුකින් අත් මිදින වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. රැස් කරපු පින 2024 අගෝස්තු මාස 8 වන දින ජන්මදිනය සැමරූ UM උක්කුමැණිකේ මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙලා, ඒ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝාස ලැබේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලබන්න වාසනාව ලැබේවා. ඒ වගේම පින් දහම් රැස් කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන්ද අවබෝධ කරන්න වාග්ය උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරපු සීල පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකින්ට අනුමෝදන් වේවා. විශේෂයෙන්ම අද මේ උතුම් සදාම් දේශනාව සඳහා අනුග්‍රහය දක්වපු වැලිමඩ දිමුතුගම අංක 123 නිවසේ පදිංචි පින්වත් ජී.කේ. මංජුලා සුභාසිනී දියණියට මේ පින් අනුමෝදන් වේවා. ඒ දියණියට තුනුරුවන්ගේ ආශිර්වාදය, දිව්‍යංගී රැකවරණ සැලසේවා කරන සීලු සියලු කටයුතු සාර්ථක වේවා, අනාගත සාර්ථක වේවා. මේ සෑම සියලු දෙනාට සුවසේ පින්දහම් රැස් කරගන්නත්, කිසි කරදරයකින් බාධාවකින් තොරව ජීවිතය ගත කරන්නත්, කල්යාණ මිත්‍ර ඇසුර ලබා ගන්නත්, ධර්මය අවබෝධ කරන්නත් වාසනාව සැලසේවා. හොඳයි, සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. 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 මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.